කිරිපිටිවල අවශ්‍යතාවය තේරුම් අරගෙන මුදල්ලක් තව මේ මොහොතේ වැඩි නොකරන තැනට ගෙනත්නම් රජයට ලබා ගන්න ආදායම අඩු කරලා හරි ජනතාවට ඒ සහනය ලබා දෙන්න ඕනේ කියන ප්‍රගතිශීලී තීන්දුවය ඊගත්තා. ඒ වගේම රජයේ මේ ආයනය කරන සියලු දෙනාට කියන උන්ගේ ලාභය මහා ප්‍රදවන්ත ලාභයක් කියන එකක් නැහැ. කෙසේ වෙතත් මේ අමාරු මොහොතේ අපි රුපියල් මට මතක විදිහට 175කට මහා සමාන බද්දක් ඒ සම්පූර්ණයෙන් බද්ද ඉවත් කරලා මේ සම්බන්ධව කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා. බහුතරයකගේ යහපත පිණිස යම් යම් වෙනස්කම් අපේ මූලික ප්‍රතිපත්ති වල වෙනස්කම් කරන්නට සිද්ධ වුණත් එය සැලකිල්ලටගෙන අපි වෙනස්කම් කළ යුතුයි කියන තැන තමයි කැබිනට් මණ්ඩලය ඊයේ සාකච්ඡා කරේ. ගුරු විදුහල්පති ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාටත් දරුවන්ටත් දෙමෝපියන්ටත් සමාජයටත් අයිතනි තාමත්ම වැදගත් මේ සත්‍ය තත්ත්වය රටට ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය විසඳිය යුතුයි කියන තැන ඉඳගෙන මේ මොහොතේ තිබෙන අපහසුතාවයන් බොහොම අවංකව ජනතාව ඉදිරියේ තැබීම තමයි රජයේ වගකීම සහ යුතුකම. 94 රිචඩ් පතන නැමැතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ආණ්ඩුවක් වෙනස් වෙච්ච ගමන් මේ දා විශ්ලේෂණය යුතුයි කියන තැන මේ ඉඳගෙන තමයි වර්තමානයේ පළවෙනි ප්‍රමුඛ ප්‍රශ්නයක් හැටියට මේ විසඳිය යුතුයි කියන තැන තමයි හිටියේ. ජනවාරි මාසේ 9 වෙනිදා කරු ඩලස්සල් හපෙරෝ නැතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කරන සංයුක්ත සේවයක් බවට මේපත් කරන්න. ඒ අනුමත කිරීමම පැහැදිලිව රජයේ අවංකභාවය පැහැදිලිව පෙන්눔 කරනවා. ආයාචනා කරලා සිටිනවා ගුරු දේවයන් හැටියට මං හඳුන්වපු ඒ සියලු දෙනාට මේ සම්බන්ධව ඔබතුමාලාගේ ඔබතුමියලාගේ බුද්ධිය මෙහෙවල කල්පනා කර. හැංගීම් වලට වහල් වෙන්න එපා. 282ක් පමණ වන පූර්ණ වූ අර්ධ වශයෙන් රාජ්‍ය රැත් ව්‍යාපාරයන් මෙහෙයුම් කටයුතු කොවිඩ් තත්ත්වය නිසා පසුබෑමට ලක් වෙලා තිබෙනවා. එම ආයතනවලටත් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිණිස සහනදායි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න රාජ්‍ය අදහස් කරනවා. මේ ණය යෝජනා ක්‍රමය යටතේ දැනට පෞද්ගලික ව්‍යවසායකින් 53,000කට ආසන්න පිරිසකට රුපියල් බිලියන 156ක ණය මුදල් දැනටමත් ප්‍රදානය කරලා තිබෙනවා. විදේශ දික්කසාද විවාහ අවලංගු කිරීම හෝ අධිකරණයේ වෙන්වීම ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා නීතිමය විධිවිධාන සැලසීම් සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. යම් යම් ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස මිල ඉහළ දමමින් වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක කරන වැඩසටහන් පරාජය පත් කිරීම පිණිස දඩ මුදල් තීරණාත්මකව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු තීන්දුව කරනවා ඇති. කාබනික පොහොර සහ ස්වාභාවික ඛනිජ අකීලයට ඩංශු මාත්‍ර ශාක පෝෂණ ආනයනය කිරීම සඳහා කෘෂිකර්මාන්ත මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිවරණ විසින් ඉදිරිපත් කළ ලද යෝජනාවකටත් කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.